Api ini kolam pilihan dari pare. Ekor sih bisa pare. Di ulu pilihan dia. Mah bisa ala jangan kayak. Aduh no, kolam di hawa teh. Gota. Ya, gua yakin ini. Bisa ala jangan tahu. Mang kita nih. Mei tamai mini sunda. Honda tamai. Ridu mutena. Honda tamai. Janu mutena. Mei satana. Kohmat parade winne. Gota abe. Dengwat. Tamse. Kita rayan nemoni. Balamu. Api naik kewen dapat keran ni untuk warga kimak tiada wa janata apa genuing ista kerana itu deh dengan perundu candu beli di sela ista keranda anitte kathamai egola matagati agan none egola anta subuh pagi jiwite gata keranda api ahinsa ke candi arah kita thamai yan ini ini anawa nang me minisudia balala me minisun tu unge warga kimi ista keranda beri nasi pal mangitan mati tak khanagan untuk harudsa aksi atau ekando beri keranda puluan dekhiye nega, mami
ප්‍රථම කිව්වා වගේ මීට ඉස්සෙල්ල නෙවෙයි කිව්වේ මම ගේට්වේ ඉස්කෝලේ ගිහින් කතාවක් දුන්නා මට කතාව ගැන කියන්න නෙවෙයි යෝනේ ඒ කතාව කවුරු හරි ගිහින් YouTube එකේ බැලුවොත් විනාඩි 2ක් 5ක් අතර මම කියන කතාව මොකද්ද කියලා බලන්න මේගොල්ලන්ට එකමුතු වෙලා රටට අවශ්‍ය දේ කරන්න බැරි නම් මං හිතන්නේ ඔවුන්ගේ එකම බලාපොරොත්තුව මට පෙනෙන විදිහට ඔවුන්ගේ පැවැත්ම ජනතාවගේ පැවැත්ම නෙවෙයි ඉතින් මම කියන්න කැමති මේ අවස්ථාවේ අපි නිර්පාක්ෂිකව ඉන්න ඕනේ සාමකාමී අරගලයක් ගෙනියන්න ඕනේ ඊට පස්සේ අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මෙච්චර කල් මං හිතන්නේ අවුරුදු 70 ගානක් අපි පුද්ගලික වාසි වලට වැඩ කරලා තියෙන්නේ මම ටොෆියක්වත් අරන්නේ නැහැ කාගෙන්වත් මම ඩොලරයක් හොරගම් කරලා නැහැ මට බය නැතුව කියන්න පුළුවන් මම නැගී සිටින්නේත් ඒකයි මුළු ලංකාවම දන්නා එක නැගී සිටින්නේත් ඒකයි ඉතින් මං හිතන්නේ අපි ආත්මార్థකාමී නොවි අපි එක එක්කෙනාට අපේ විසින් විය යුතු දේ ගැන කල්පනා කරන්න ඕනේ මට මේ අවස්ථාවේදී එනවා ජෝන් එෆ් කෙනෙඩි කියපු මත වැකියක් ඒ කියනවා don't ask what the country can do ask what you can do for the country මං හිතන්නේ මේ අවස්ථාවේ ඇවිල්ලා තියෙන්නේ අපි රට වෙනුවෙන් අපේ වගකීම ඉෂ්ට කරන්න මං හිතන්නේ රොෂාන් දිගටම ඒක කරමින් ඉන්නවා කිසිම ප්‍රසිද්ධියක් යහපත්යක් බලාපොරොත්තු නොවේ හැබැයි මෙහෙමයි මට වැඩසටහනින් පස්සේ මට ගොඩක් දෙනෙක් කතා කරලා කිව්වා මේ ඔවුන් දේශපාලනයට අකමැති තමයි හැබැයි මේ වගේ මිනිස්සු නේද ඉන්න ඕනි රටක පාර්ලිමේන්තුවේ කියලා සේපා මගේ මට හිතෙන විදිය අපිට බලයක් ඕනේ යම් දෙයක් අපේ මහජනය වෙනුවෙන් කරන්න මං දැන් අහපු නිසා කියන්නේ අපි ආබාධිත දරුවන්ට සෙන්ටර් එකක් හදලා තියෙනවා හරිද මං හේමාස ආයතනයක් මාත් ආයතනයක් රාගම විද්‍යාපීඨයක් රොෂාන් විජේරාම පවුලෙන් පදනමත් එක්ක මේ කතා කරන වෙලාවේ අපි පිළිකා දරුවන්ට නවාතැන් ස්ථානයක් හදනවා මං SOS ළමා ගම්මානවල ඉන්නවා සන්නාම තානාපති හැටියට මේ හැම අවස්ථාවෙම මම මිනිස්සු අතර ඉන්නවා මිනිස්සුන්ට මගෙන් ජීවිතේ ඉෂ්ට කරන්න. ඉතින් මට හිතෙනවා බලයක් ඕනේ නැහැ කියලා බලයක් ඕනේ මං හිතන්නේ අපේ පුද්ගලික වාසි සපුරා ගන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ අවංකභාවය, විනිවිදභාවය, ඒ වගේම රට තියෙන ආදරය ඇති කිරීම. ඔව්. අපි මේ කතා කරන වෙලාවෙත් මේ වෙලාවේ මෙතන එහා පැත්තේ පොලිසිය පහර දීම වලට ලක් වෙච්ච අය මේ වෙලාවේ දේනවා මේ ස්තුතිය ඔයගලට. ඉතින් රොෂාන් ඇත්තටම අපි මේ වගේ දේවල් දකින්න ඕනේ නැහැ. එහෙම රටක් නෙමෙයි අපි ඇත්තටම. සේපාල් මං හිතන්නේ මට මතක ඇති කාලේ ඉඳන් මගේ දෙමාපියන් විශේෂයෙන් මගේ මව හාල් පොතාරම් පොලිමේ හිටියා. මං හිතන්නේ මං දන්නේ අපි වාසනාවන්තද අවාසනාවන්තද කියලා. හරිද? 77 ඉන්සර්ජන්සි ඒ අත 72 74 කාලේ ඉන්සර්ජන්සි 77 කාලේ ඉන්සර්ජන්සි කාලයක් තිබ්බා. කළු ජෝලියක් තිබ්බා. හරි යුද්ධය තිබුණා. ඊට ඉස්සෙල්ලා එක පක්ෂයක් වෙනුවෙන් කරපු අරගලයක් තිබ්බා. එක පක්ෂයක් වෙනුවෙන් මම පක්ෂ ගැන කතා කරන්නේ නිර්පාක්ෂික වෙන්න ඕන නිසා. හරිද? සුනාමියක් තිබ්බා. පාස්කු ප්‍රහාරයක් තිබ්බා කොරෝනා මම බය නැතුව කියනවා අහන්න සේපාල් කීයෙන් කී දෙනෙක් මේ නායකයෝ පල්ලි තුනට ගියාද කියලා පාස්කු ප්‍රහාරේ මම ගියා මගේ බිරිඳක් ගියා මගේ බිරිඳ කවදාක විසරාට එන්නෙත් නැහැ මම කොච්චිකඩේ ගියා ජියෝන් චර්ච් එකට ගියා කඩුවා පිටියට ගියා ඉතින් අපේ වගකීම් ඉෂ්ට කරන්න මම මේට ප්‍රථම කිව්වා වගේ අපිට බලයක් ඕනේ අවංකභාවය ඕනේ හදවතක් තියෙන්න ඕනේ රටට කැක්කුමක් තියෙන්න ඕනේ මම මේ රටේ මුල් පුටුවට වඩා රටට ආදරේ කියලා හැමතැනම කියනවා මොකද මගේ පුරෝහිතභාවය මම අහෝසි කරන්නේ නැහැ මට අහෝසි කරන්න වමනාවකුත් නැහැ මට හැබැයි මගේ දරුවන්ට ඒක කියන්න බෑ මම කිව්වා වගේ මගේ පියා මගේ අයියා අවුරුදු 5ක් ඉඳලා ඔස්ට්‍රේලියාවේ ඉඳලා මේ මගේ පියා හරිද පාලි මානා පාලි තාත්තා කැමති වුණේ රටින් යනවා දැන් අපේ අයියා කනගාටු වෙනවා අපිත් කනගාටු වෙනවා ඒ අපි ජාලයන්නේ අපේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ කියන නිසා තමයි අද දිනම මම බැහැලෙන්නේ මම හිතන්නේ ඊයේ පෙරදා සංගීත විජේ සූර්යත් මේ කතාවම කිව්වා අපි ගස්වල කොළපොතු කාලේ හරි මේක හදා ගන්න ඕනේ මේක යන්නේ නෙමෙයි කියලා ඒ වුණාට අපි රොෂන් මහනාමට ආරාධනා කරනවා ඉදිරියේදී මහජන ආණ්ඩුවක මහජනයාට යම් දෙයක් කරන්න ඉදිරිපත් වෙන්න කියලා අපි ආදරෙන් ආරාධනා කරනවා රොෂන් මහනාමට කියන්න ඕනේ මම ඒකට එන එක මම දන්නේ නැහැ එන්න බලාපොරොත්තු වුත් හැබැයි මේ අන්තිම මාස තුනේ මේ කීයෙන් කී දෙනා හැංගිලා ඉන්නකොට මම ගියා එළුවන් කුලම මර්දම්මඩුව බෙහෙරතැන්න බෙරගල බණ්ඩාර වෙල ඒ මගේ මේ ප්‍රයිවට් ට්‍රිප් නෙවෙයි ගියේ පාසල් බාණ්ඩ අපි ළමයින්ට ඉස්කෝල අලුත් වාරේ පටන් ගන්නකොට දෙන්න පදනමක් කරා ඔයා හදපු ඉස්කෝලයක් තියෙන එළුවන් කුලමේ නේද බෙහෙරතැන්නේ හරිද ඒ ළමයෙක්ට බය නැතුව කියන්න පුළුවන් ශිෂ්‍යත්වයක් සමත් වුණා පළවෙනි වතාවට දැන් මේ කොළඹවට මම දවසට
දෙපාරක් තුන් පාරක් යන අවස්ථාවල් තියෙනවා සතියකට තුන් හතර පාරක් යන අවස්ථාවල් තියෙනවා කමියුනිටි මීල්ස් කියන පදනම හරහා අපි කෑම ඔවුන්ට සපයන්න බලනවා පෙරේද 700ක් දුන්නා මනාත කොල්ලේ එතකොට මිදිහාන පැත්තේ ගිහින් වියලි ආහාර භාණ්ඩ දුන්නා 40ක් මම ගෙදර දැන් 60ක් තියෙනවා අද මෙතන ආපු නිසා ගිහින් හෙට දෙනවා හෙට මම කියන්නේ කරනවා දේවල් නෙවෙයි මිනිස්සු කියනවා සමහර කලාට එන්නේ සමාජ මාධ්‍ය දාලා දාන්නේ කියලා මට දැන් මෙතනින් එහාට යන්න තැනක් නැහැ සේපල් තුනෙන් දෙකක් ජීවත් වෙලා ඉවරයි මට උනේ තරුණ පරපුරට හොඳ සානියක් කියලා යන්න වගකීම්ට ඉෂ්ට කළා සමාජ මාධ්‍ය දාලා අපි දානවා නම් දාන්නේ මට මගේ සල්ලි වලින්ම විතරක් නෙවෙයි මේවා කරන්නේ මට හුඟක් දෙනෙක් මුල්මේ ආධාර කරනවා මේ වැඩසටහන් කරගෙන යන්නේ කියලා ඉතින් මට උන්ට පෙන්නන්න පුළුවන් එකම විදිය මේක සමාජ මාධ්‍ය දාලා මට හම්බ වෙන සල්ලි වලින් මම මොනවද කරන්නේ කියලා මගේ Facebook එකක් ඇදුවේ හේමාස ආයතනයේ මගේ හිතවතෙක් අනිත් ඒවා මගේ දුවල මගේ බාල දුව තමයි බලාගන්නේ ඉතින් මට මේක දාන්න නෙවෙයි මට ප්‍රොමෝට් කරන්න දෙයක් නැහැ රට තමයි ප්‍රොමෝට් කරන්නේ අන්තිමටම අහන්න ඕනේ මේ කවුරුත් බලාගෙන ඉන්න මේ අතේ කොහොමද ඉස්සර බෝල ඇලෙන්නේ කියලා ප්‍රසන් මානමගේ අතේ බෝල ඇලෙනවා කියලා මිනිස්සු කියනවා right ලංකාවේ ජොන්ඩි රෝඩ්ස් කියලා කියනවා ඉතින් මේ හැමදේම එක්ක අර මේ පැත්තකේ මෙහෙම නිකට ගාන එක ගැනත් අහනවා ගම් ගාන මම බැලුවොත් මේ මගේ ඇඟිලි සේපාලගේ ඇඟිලි වලටත් වඩා කුඩායි ඉතින් මං හිතන්නේ අපි කැපවීමකින් කරපු හැමදේම ටැලන්ට් කරා මං හිතන්නේ අපිට අවශ්‍ය වෙන්නේ හැම දෙයකම රටේ හැඟීම අවංකභාවය විනිවිදභාවය මට මේ අවස්ථාවේ තව වැකියක් එනවා අර රටක් එක්කාස කරපු නෙල්සන් මැන්ඩෙලා කියපු කතාව first be honest with yourself අපේ පරම්පරාවේ නෙමෙයි අපිට පස්සේ පරම්පරාවේ ජනප්‍රිය සංක දිනෙත් ඉතින් සංක කොහොමද මේ අරගලය ගැන සංක සහභාගී වීම ගැන අපි සතුටු වෙනවා ඒ කියන්නේ ඇත්තටම ජනප්‍රිය පුද්ගලයෝ ඉන්න ඕනි ඒතර තමයි මිනිස්සු ඒකට තවත් මේකට ඉන්ස්පයර් වෙන්නේ ඉතින් කියන්න ඕන අදහස මං හිතනවා ජනප්‍රියත්වය කියන්නේ මේ අර ඇලි බිහින් ගිරිකන වගේ වැඩක් يعني ජනප්‍රියත්වය කියන එක අපිට වාචික කරන්න පුළුවන් විවිධ තැන් තියෙනවා සහ විවිධ ක්‍රමවේද තියෙනවා මම හිතන්නේ මේ වෙලාවේ ලංකාවේ මේ භූමියේ පය ගහලා ඉන්න ගඳ සුවඳ තේරෙන ජනප්‍රිය කවුරු හෝ ඉන්නව නම් ඒ ජනප්‍රියත්වය අපි පාවිච්චි කරන්න ඕනේ මේ රටේ අභිවෘද්ධිය සහ මේ රටේ සුභ සිද්ධිය සහ ඒ කියන්නේ මේ රටේ දැන් අපේ ඇස් දෙකම පේන්න තියෙනවා يعني අපි ඉපදිච්ච අපේ රට ගිලා බහිනවා ඒක නිසකයි ප්‍රත්‍යක්ෂයි ඒකට ඒ වෙනුවෙන් අඩුම ගානේ මෙතනට ඇවිල්ලා මේ අහිංසක මිනිස්සුන්ගේ මූණට පොඩි හිනාවක් හරි ගේන්න පුළුවන් නම් ජනප්‍රිය කෙනෙක්ට ඒක තමයි කරන්න පුළුවන් ලොකුම දේ සහ මම හිතනවා මේ අරගලය කියන එක මේ ගෝල් ෆේස් දේශ සීමාවට විතරක් නෙමෙයි මේ අරගලය කියන එක ලාංකික සියලු දෙනාගේ හදවතේ තියෙනවා එතන තමයි නියම ශ්‍රී ලාංකිකත්වයේ තියෙන්නේ ඒ කියන්නේ අපි සංකල්පමේ වශයෙන් අපි බුද්ධිමේ වශයෙන් අපි ගොඩක් ඉහළ මිනිස්සු හැබැයි අපි හැමදාම තීරණ ගැනීමේදී අපි හැමදාම මං මුලා වෙනවා එතකොට දැන් මිනිස්සුන්ට තීරණ ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා හැබැයි අවාසනාවකට මේ රටේ ඉන්න පාලක තන්ත්‍රය මේ තීරණ ගන්න අඩුම ගන්න හුස්මවත් දෙන්නේ නැහැ හැබැයි ඒ වෙනුවට අපි නැගී සිටින්නේ අපි මේ නැගී සිටින්නේ පුරවැසියා වෙනුවෙන් ඒ කියන්නේ ශ්‍රී ලාංකීය පුරවැසියා වෙනුවෙන් තමයි අපි මේ පෙනී සිටින්නේ එහෙම නැතුව කිසිම පාටක් පක්ෂයක් පුද්ගලයෙක් අරබයා නෙමෙයි ඒ නිසා මම කියන්නේ මම ආරාධනය කරන්නේ මේ හැමදේම ඇතුළේ තියෙන අපේ ආදරය අපි අපේ දාඩිය අපේ මහන්සිය මේක හදන්න ඕනෙත් අපි මේක ගොඩ ගන්නත් ඕනේ අපි. එතකොට අපි හැමෝම එක තැනකට එන්න ඕනේ. කියන්නේ ශ්‍රී ලාංකිකත්වය කියන්නේ සිංහල, මුස්ලිම්, දමිළ, බර්ගද, බෞද්ධද, කතෝලිකද කියන එක නෙමෙයි. මේක අරගලයේදී ඔප්පු වුණා. ඒක අරගලයේදී මැනවෙන්න ඔප්පු වෙලා තියෙනවා. ඒක ඉදිරියටත් ඔප්පු වෙයි. ඉතින් මම කියන්නේ මේ වෙලාවේ මේ හැමෝම කියන්නේ දන ගහලා කියන්නේ යන්න නම් දෙයිනේ යන්න. ගිහිල්ලා මෙතනට අවශ්‍ය කෙනෙක්ට එන්න ඉඩ දෙන්න. ඒ ඉඩ දීම තුළ යම්කිසි බුද්ධිමය ව්‍යාපාරයක් හැදේ. එහෙම නැත්නම් අපේ රටේ ඉන්න තරුණ කෙල්ලොන්ට කොල්ලොන්ට හැමදාම මේ රට සංවර්ධනයේ ගෙවීම පවතින රටක් සමාජ සංවර්ධන ඕන රටක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ආරාධනා කරන්නේ
මේ වලට ඇහුම්කන් දෙන්න මේ කතා කරන්නේ කිසිම පාටක් පක්ෂයක් නෙමෙයි උද්ගලේ කරබයක් නෙමෙයි අපි මේ කතා කරන්නේ අපේ රට ගැන ඒ නිසා රට වෙනුවෙන් ඔයගලන්ට කරන්න පුළුවන් මොකද්ද දේ ඒක කරන්න මම සංක දිනේත් ඔව් සංකගේ වචන වටිනවා හේතුව මේ අලුත් પરම්පරාව විශාල ප්‍රමාණයක් ඉන අලුත් પરම්පරාවේ අපේ දූදරුවෝ ඒ හැමෝම ආදරය කරන කෙනෙක් සංක සංග වොම ඉස්සුදී මේ පැමිණියාට අපිත් ඒ කතා කරාට බොහොම ඉස්සුදී අපි හම්බෙමු බයි Kota apa kiwate